පසුගිය දිනවල දිගින් දිගටම ඒකාබද්ධ විපක්ෂය විසින් කතාවට භාජනය කරනු ලැබුවේ නැත්නම් ඒකාබද්ධ විපක්ෂය විසින් දිගින් දිගටම පාර්ලිමේන්තුවේත් ඒ වගේම සමාජයේත් පෙනී හිටපු කාරණා පිළිබඳව මම අවධානය යොමු කරා. දැන් මේ රටේ ජනතාවට ප්‍රශ්න තියෙනවා. අධ්‍යාපන ප්‍රශ්න තියෙනවා, සෞඛ්‍ය ප්‍රශ්න තියෙනවා, නිවාස ප්‍රශ්න තියෙනවා, සමාජ ප්‍රශ්න තියෙනවා. මේ කිසිවක් වෙනුවෙන් මේ විපක්ෂය පෙනී සිටින් නැතුව පසුගිය කාලේ පුරාම මේ විපක්ෂය පෙනී හිටියේ කුමන කාරණා කෙරෙහිද කියලා අපි අවධානය යොමු කරන්න ඕනේ. මේ එකක්වත් වෙනුවෙන් නෙමේ විපක්ෂය විසින් පහුගිය කාලේ පුරා පෙනී හිටියේ. පසුගිය කාලේ පුරා පෙනී හිටිය විපක්ෂය හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් ඒක බොහොම හොඳයි. නමුත් ඒ ආරක්ෂාව අපි බොහොම පුහුණුලත් STF එකට බාර දීලා තියෙද්දි, ඉතින් ඒ හිටපු හමුදා ආරක්ෂාව වෙනුවට ප්‍රභු ආරක්ෂාව ලබා දුන්නහම ඒ වෙනුවෙන් පෙනී හිටියා. අනිත් පැත්තෙන් මම දැක්ක පහුගිය දවස්වල ඒකාබද්ධ විපක්ෂය පෙනී හිටියේ හිටපු ජනාධිපතිවරයාගේ වාහන වෙනුවෙන් පෙනී හිටිනවා, හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවාස වෙනුවෙන් පෙනී හිටිනවා. මෙන්න මෙවැනි කරුණු කාරණා වෙනුවෙන් තමයි විපක්ෂය පෙනී හිටියේ. විපක්ෂයේ කාර්යභාරය මේකද? විපක්ෂයේ කාර්යභාරයේ වියිත්තේ තමන්ගේ ජනතාව වෙනුවෙන් නැත්නම් ආණ්ඩු පක්ෂයට ජනතාවගේ ඉල්ලීම් නැත්නම් ජනතාවගේ අමාරුකම් වෙනුවෙන් ආණ්ඩු පක්ෂයට බල කිරීමට නැත්නම් ආණ්ඩු පක්ෂයට ඒ සඳහා බලපෑම් කණ්ඩායමක් වශයෙන් පෙනී හිටීමද නැත්නම් මේ හිටපු ජනාධිපතිවරයාගේ යම් යම් පහසුකම් දිනා ගැනීම වෙනුවෙන් පෙනී හිටීමද කියන එක අපි විපක්ෂෙන් ඇසිය යුතු ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙනවා. ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්නේ, ජනතාවගේ ඕනෑපාකම් ගැන හොයා බලන්නේ, විපක්ෂයේ කාර්යභාරය ඉෂ්ට කරන්නේ. ඒගොල්ලෝ හිතන්නේ විපක්ෂයේ කාර්යභාරය සම්පූර්ණයෙන් මේ රාජපක්ෂ මහත්තයාගේ සහ ඒගොල්ලන්ගේ කණ්ඩායමේ අර නැති වෙලා ගිය අයිතිවාසිකම් නැති වෙලා ගිය අර වරප්‍රසාද ටික ලබා ගැනීම කියන එක තමයි ඒගොල්ලෝ දිගින් දිගටම හිතන්නේ. මේක හරියට බලපුවහම අර මම දැක්ක මේදින රැළියේදිත් තියෙනවා අර රැකියා විරහිත උපාධාරින්ගේ සංගමය වගේ තමයි. රැකියා විරහිත රාජපක්ෂවරුන්ගේ සංගමය මේකට කියන්න ඕනේ. විපක්ෂය නෙමේ, ඒකාබද්ධ විපක්ෂය නෙමේ මේකට කියන්න ඕනේ. රැකියා විරහිත රාජපක්ෂවරුන්ගේ සංගමය දැන් මේ විවිධ මාදිලියෙන් පාර්ලිමේන්තුවේ විවිධ විදිහට ඇවිල්ලා ඉවරලා කියනවා ඒගොල්ලන්ට නැති වෙච්ච රස්සා ටික අරන් දෙන්න, නැති වෙච්ච වරප්‍රසාද ටික අරන් දෙන්න, නැති වෙච්ච වාහන ටික අරන් දෙන්න, නැති වෙච්ච පහසුකම් ටික අරන් දෙන්න. මෙන්න මේ වෙනුවෙන් තමයි මේ පෙනී හිටින්නේ. වෙන මොනවත් වෙනුවෙන් නෙමේ, ජනතාව වෙනුවෙන් නෙමේ. ජනතාව වෙනුවෙන් පෙනී හිටනවා නම් මෙහෙම කරන්නේ නැහැ නේ. දැන් මොකද්ද කිව්වේ? දැන් පසුගිය දවස්වල නම් දැන් බලන්නකෝ, පහුගිය කාලේ ඉතිහාසය ගන්නකෝ. ජානක පෙරර මැතිතුමා හිටපු රණවිරුවෙක්, හමුදා නායකයෙක්, එතුමාට දැඩි තර්ජනයක් ජීවිතය පිළිබඳ අනාරක්ෂිත බව තියෙද්දි එතුමා දිගින් දිගටම ආරක්ෂාව ඉල්ලද්දී ওই මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වයේ ජනාධිපති ධුරේ කාලේ මේ සියල්ල ඉවත් කරලා දැම්ම. ඉවත් කරලා ඇත්තටම එතුමාව ඝාතනය වෙන්න ඉඩ හැරි අනුරාධපුරේ. අපි මේ මැතිවරණවල හිටියා, අපි දැක්කයි වෙච්ච දේවල්. සරත් පොල්සේක මැතිතුමා වගේ යුද්ධයේ ජයග්‍රහණය කරන්න නායකත්වය දීපු යුද නායකයව ආරක්ෂාව අනාරක්ෂිත කරලා මේ ඔක්කොම හිරේ දාලා මේ පරිගණීම් කරා. අපි මේ ආණ්ඩුවට පස්සේ හිටපු ජනාධිපතිවරයාට මොකද්ද කරේ? එතුමාට හිටියේ හමුදා ආරක්ෂාව. මේ හමුදා ආරක්ෂාව කියන්නේ ප්‍රභූවරයෙකුට පුහුණුවලත් ආරක්ෂාවක් නෙමෙයි. ප්‍රභූවරුන්ට පුහුණුවලත් ආරක්ෂාව කියන්නේ STF ආරක්ෂාව තමයි. ප්‍රභූවරුන්ගේ හැම පැත්තක්ම හොඳට නිරීක්ෂණය කරලා පුහුණුව ලබා දීලා තියෙන්නේ. ජනාධිපතිවරයාට ඉන්නෙත් STF ආරක්ෂාව, අගමැතිවරයාට ඉන්නෙත් STF ආරක්ෂාව. ඉතින් එතුමාට STF ආරක්ෂාව තමන්ට කැමති ඕනම නිලධාරියෙක් ගන්න පුළුවන්කම තියෙනවා. තව වැඩිපුර ගන්නත් පුළුවන්කම තියෙනවා. ඉතින් අපි එතුමාගේ ආරක්ෂාව ඇත්තටම ශක්තිමත් කරලා තියෙන්නේ. මන් දන්නේ නැහැ ඔය කෑ ගහන ඔය ඒකාබද්ධ විපක්ෂයට එතුමාව අනාරක්ෂිත කරන්න ඕනේද කියලා මට නම් පේන්නේ. මොකද ඕන ලෝකේ ජාත්‍යන්තරයට ගියත් කොහෙට ගියත් පිළිගන්න ක්‍රමවේදයක් තමයි ප්‍රභූවරයෙක් ආරක්ෂා කරන්න ඕන නම් ඒ ප්‍රභූවරයාට නියම ඒ ප්‍රභූවරයා ආරක්ෂා කිරීමට පුහුණුවලත් නිලධාරීන් ඕනේ. එහෙම නොනයි ඉල්ලනවා නම් ඒක බලන්න ඕනේ ඉල්ලන්නේ ඇයි කියලා. එතුමාව ඝාතනය කිරීමට හෝ අනාරක්ෂිත කිරීමට කාටවත් වෙන කුමන්ත්‍රණයක් තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම රජය විසින් කියනවා තව ඕන නම් තව දෙන්නම් කියලා. තව මොනවා වෙනුවෙන්ද මේ පෙනී හිටින්නේ? මේකෙන් පැහැදිලිව පේනවා මෙතුමාලාගේ න්‍යායපත්‍රය වෙනස්. මෙතුමාලාගේ න්‍යායපත්‍රයේ තියෙන්නේ ජනතාවාදී න්‍යායපත්‍රයක් නෙමෙයි. මෙතුමාලා වෙන තැනකට මේ රට ගෙනියන්න යන්නේ.
ඒවගේම දැම් මේ පසුගිය දවස්වල වැට් බද්ධ ගැන කතා කර. මේ වැඩ් බද්ධ මේ අපේ ප්‍රශ්නයක් නෙමේ. අපිට ඕනකමක් නෑ ජනතාවට වැද්දාන්න වැඩ් බදු දාන්න. මේක ඇත්ත වශයෙන්ම රාජපක්ෂවරුන්ගේ වංචා බද්ධ මේ දාන්න. රාජපක්ෂවරුන්ගේ වංචා බද්ධ අයකර ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා. දැන් රාජපක්ෂවරුන්ගේ වංචා බද්ධ අයකර ගැනීමේදී මේ වංචා කරපු මිනිස්සුම පෙනී හිටනවා ජනතාව වෙනුවෙන්. මේක තමයි ලස්සනම කතාව. මේගොල්ල තමයි මේ ඔක්කොම දෙකේදී කරේ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ ඔක්කොම බිලියන 65ක් 70ක් ණයක මේ විනාශ කරේ. අනිකුත් ඔක්කොම සමා මේ රටේ ආදායම් උපයන් නැති බංකොලොත් ආයෝජන පටන් ගත්තේ. මත්තල එයාපෝට් එක හම්බන්තොට වරාය මේ සියල්ල විනාශ කරේ රාජපක්ෂවරු. දැන් මේ වගේ ණය ගෙවන්න තමයි මේ වැට් එක නැත්තම් රාජපක්ෂවරුන්ගේ වංචා බද්ද අපිට දාන්න සිද්ධ වුණේ. ඒකත් අපි ජනතාවට කෙලින්ම දාන්න නැතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කරලා දැන් ඒක අනුමැති අරන් අපි මේක පුළුවන් තරම් ජනතාවට යන බර අඩු කරලා මේක අපි වෙන ක්‍රමයකට ගන්න හදනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පල්ලිල්ලන්න රාජපක්ෂවරුගේ අට දුන්නේ නැහනේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා වර්තමාන මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට විතරනේ අපිට මෙහෙම දිනා ගන්න පුළුවන් උනේ. ඒ අර්ථේ විතරනේ අපිට මේ මාළු අපනයනය කරන්න දිනා ගන්න පුළුවන් උනේ. ඉදිරියේදී අපි GSP Plus බස් වාහනේ දිනා ගන්න පුළුවන් උනේ. ඒ නිසා අපි බොහොමයක් ජාත්‍යන්තර ජයග්‍රහණ අපිට ලබා ගන්න පුළුවන්.